තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවන සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඉතාමත්ම වමනාවෙන් ඉතාමත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. මම බොහෝ වාරවල මතක් කරලා තියෙනවා මේ අති දීර්ඝ සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා අපි වගේ සසර දුක් විඳින අහිංසක ලෝකයා දුක් සහගත සසරෙන් එතර කරන්ට ඕන තරම් මඟ පෙන්වන්නට පෙන්වලා තියෙනවා ධර්ම දේශනා කරලා තියෙනවා ඒත් ඒකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු කළේ නැති නිසා සකසායේ සද්ධර්මය ශ්‍රවණය කළා ඒ දහම් කරුණ හිතට ඇති කරගෙන ඒක නුවණින් මෙනෙහි කළා අවශ්‍ය ප්‍රතිපදාව පූර්ණේ නොකළ නිසා තාම අපිත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ඒ මේ අත දුවන සැරිසරණ සසර යන ඇත්ත වෙලා ඉතින් මේ ජීවිතේ හරි අපිට පුළුවන් නම් මේ බුද්ධ ශාසනය ආදරෙන් ඇසුරු කරන්ට මේ වගේ දේශනාවන් දේශනා කරනකොට සකසා කන් යොමු කළේ දේශනාවන් ශ්‍රවණය කරන්ට ඒ ශ්‍රවණය කරගත දහම් කරුණු සිතේ ධාරණය කරගන්ට අපිට පුළුවන් නම් ධාරණය කරගත් දහම් කරුණු වල අර්ථය නුවණින් මෙනෙහි කරන්ට පුළුවන් නම් ඒ කාන්තින් මේ දුක් සහගත සසර මේ ජීවිතයේදීම අපිට නිමා කරගන්ට පුළුවන් ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව පහළ කරගන්ට පුළුවන් ඉතින් ඒ බඳු වටිනා අර්ථයක් උපදලා දෙන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් අද දවසේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා නැවතත් මතක් කරනවා ඉතාමත්ම ඕනෑකමින් මේ දුක් සහගත සසර මේ ජීවිතයේදීම මට අවසන් කරගන්ට ලැබේවා මගපල නුවණ මට පහළ කරගන්ට ලැබේවා ඒ සඳහා මා කෙසේ හෝ උත්සාහවත් වෙනවා වීරියවන්ත වෙනවා කියන කලන සිත් ඇතුවම හැම දිනම මේ දේශනාව හොඳින්ම ශ්‍රවණය කළා මේ දහම් කරුණු සිත් තුළ ධාරණය කරගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා අපි මෙච්චර දවසක් කතා කළ ඒ දර්ශනාත්මක පැත්තේ දර්ශනය ගැන කෙටියෙන් නැවත කෙටි මතක් කිරීමක් කළා ඒ දර්ශනය අපි තුල උපදවා ගන්නට කෙබඳු වෑයමක් අපි කටයුතුද කියන කාරණාව පොඩ්ඩක් කතා කරමු ඒ ඔස්සේ භාවනා කරන ආකාරය අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි මේ හැම දේශනාවක් තුලින්ම මම බොහෝ අවස්ථාවලදී මේ ලෝකයට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වුණු එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ ලෝකය කියන එක හැදිලා තියෙන්නේ එහෙම නැතිනම් දුක කියන එක පවතින්නේ අපි ගාව තියෙන කෙලස් ටිකකට
විපාක වශයෙන් ලැබුණු ස්කන්ධ ධාතු ආයතන කියන මෙන්න මේ ධර්මතාවයන්ට අපි ළඟ තියෙන අවිද්‍යා තණ්හා ආදී කෙලස් ධර්ම එකතු වෙලා ලෝකය කියන එක මවාගත් දෙයක් හදාගත් එකක් අපි තුල පවතින ධර්මතාවයක් කියන එකයි. හැබැයි මේ තුලින් මම කිසි වෙලාවක ලෝකිත කියනවා නෙමෙයි සියල්ලම මනස සියල්ලම හිතේ කියන එක. නමුත් පංච උපාදන ස්කන්ධ ලෝකය කියන එක තණ්හාව නිසා හටගත් කෙනා කෙනා අනුව ගිය ධර්මතාවයක් කියන කාරණාවයි මම මතක් කරන්නේ. පුරාණ කර්මයට විපාක විසින් හම්බ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන ධර්මතාවයක් තියෙයි. ඒ තුල හැම විටම තියෙන්නේ සත්පුද්ගල ආත්ම භාවයෙන් තොර ශුන්‍යතාවයක් කියන කාරණාවත්, ඒ වගේම වටිනා නොවටිනා හොඳ නරක වශයෙන් බෙදිය නොහැකි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙන ස්කන්ධ ධාතු ආයතන මාත්‍රයක් මේ ස්පර්ශ ආයතන හය තුල තියෙන්නේ කියන කාරණාවත් මම මතක් කරලා තියෙයි. ඒ ස්කන්ධ ධාතු ආයතනයන්ට ආයතනයන්ගේ ඇත්ත ඇති හැටි නොදන්නා කම නිසා තෘෂ්ණා වශයෙන්, දික්ටි වශයෙන් ඊට අනුගතව අපි ඇති කරගන්නා වූ චේතනා මත, කල්පනා මත බාහිර ස්පර්ශ ආයතන හයේ පුද්ගලියෝ, සත්ත්වයෝ ඉන්නවා, වටිනා නොවටිනා දේවල් තියෙනවා, හොඳ නරක දේවල් තියෙනවා කියන ආකාරයට බාහිර ආයතන හය පැත්තේ, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන බාහිර ආයතන හය පැත්තේ ලෝකයක් තියෙනවා කියලා අපිට දැනුමක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්නේ කාරණාවයි මම හැම වෙලාවෙම මතක් කළේ, බාහිර ආයතන හයේ ලෝකයක් තියෙනවා කියලා අපිට දැනුමක් පවතිනවා. අපිට දැනුමක් පවතින්නේ බාහිර ආයතන හයේ ලෝකයක් තියෙන නිසාම නෙමෙයි, බාහිර ආයතන හයේ ලෝකයක් ඇති බවට දැනුමක් ඇති වෙන ආකාරයට කරුණු අපි තුල සැකසিলা නිසා කියන කාරණාවයි මම හැම වෙලාවෙම මතක් කළේ. උදාහරණයක් හැටියට ගත්තොත් ඇස් ඉදිරිපිටට පහළ වෙන්නේ, හමු වෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන්ගේ යුක්ත රූපය. එහෙම නැත්නම් කුණප කොටස් 32කින් යුක්ත ශරීරය. එහෙම නැතිනම් තවත් සියුම්ව ගත්තොත් මහා භූතයන්ගේ උපාදාය වූ වර්ණ සතහන. අනාත්මයි. චක්කු අනත්ත රූප අනත්ත. ඇහත් අනාත්මයි, රූපය අනාත්මයි. එබඳු රූපය ආරම්භය අපි ආත්මව හිතුවාම ඒ රූපය පුද්ගලික සත්වයක් කියන දැනුමක් අපිට ඇති වෙනවා. එතකොට ඒ අපේ දැනුමෙන් අපිට සිහි කරන්න පුළුවන් කෙනෙක්ව, පුද්ගලෙක්ව. පුද්ගලෙක්ව සිහි කරන්න, පුද්ගලයෙක් ගැන හිතන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ අපිට පුළුවන්කම තියෙන්නේ පුද්ගලයෙක් ඉන්න හින්දා නෙමෙයි, පුද්ගලෙක් ඉන්නවා කියන දැනුමක් හදාගත්ත නිසා. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හයේම තියෙන ස්වභාවය ඒක. හැබැයි මෙතනදි කාරණාවක් තියෙනවා. ඒ තමයි ස්පර්ශ ආයතන හය පැත්තේ ලෝකය තියෙනවා කියලා අපිට දැනෙනවා, දැනුමක් තියෙනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපිට එහෙම දැනෙන්නේ, අපිට එහෙම දැනුමක් තියෙන්නේ එහෙම ලෝකයක් තියෙන හින්දායි කියලයි. බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා දැනුමක් අපිට තියෙනවා කියලා අපි දන්නවා කවුරු. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ බාහිර පුද්ගලයෙක් ඉන්නවා කියලා දැනුමක් අපිට තියෙනවා. අපිට තමයි දැනුම තියෙන්නේ. හැබැයි පුද්ගලයෙක් ඉන්න හින්දායි පුද්ගලයෙක් ඉන්නවා කියන දැනුම තියෙන්නේ කියන කාරණාවයි අපි ගාව තියෙන්නේ. ඒ තාක්
අපිට ඇත්තයි. මෙතන තියෙන ප්‍රශ්නයත් ලෝකය හැදිලා තියෙන්නේ පින්වතුනි අපේ කෙලෙස් සහගත මෝඩකම ඔප්පු වෙන විදිහට. මම අර පින්වතුන්ට ඉස්සර මතක් කරලා තියෙනවා සීතකරණේ වගේ දෙයක දොර අරිනකොට ලයිට් එක පත්තු වෙනවා, වහනකොට නිවෙනවා. අපිට ඕක ලෝකෙ තුල තර්ක කරලා පෙන්වන්න බෑ. ඇහෙන් බලන්න ගියොත් කවුරු හරි කෙනෙක් කිව්වොත් නෑ නෑ බල්බ් එක පත්තු වෙලාමයි තියෙන්නේ කියලා, අපි කිව්වොත් නෑ දොර වහනකොට නිවෙනවා කියලා. හොඳයි එහෙනම් අපි ගිහිල්ලා බලමුද කියලා තර්කයක් ඉදිරිපත් කළොත් අපි දොර අරිනකොටම පත්තු වෙලා පෙනේ. ආයෙත් දොර වහනකොටම බල්බ් එක නිවෙනවා, නිවෙන බව මසෙසට පේන්නේ නැති නිසා ඒක පේන්නේ නෑ. ඒ නිසා ලෝකේ ඒ වගේ හැදිලා තියෙන්නේ හැම වෙලාවෙම මෝඩකම ඔප්පු වෙන විදිහට. අපි කෙනෙක් ඉන්නවා කියලා සිහි කළොත්, සිහි කරනකොට අපිට කෙනා ඉන්නවා බාහිර කියලා බාහිර රූපයක් පෙන්වනවා. ඊට පස්සේ පෙන්වන රූපේ ගාවට යනකොට, රූපය හම්බ වෙනකොටම කෙනා පුද්ගලයා කියන කෙලෙස් ටික සිහි වෙනවා. රූපේ දකිනකොට පුද්ගල භාවයේ සිහි වෙනවා, පුද්ගල භාවයේ සිහි වෙනකොට රූපය පෙනෙනවා. එතකොට අදිවචන සම්පස්සය නිසා පටිඝ සම්පස්සයත්, පටිඝ සම්පස්සය නිසා අදිවචන සම්පස්සයත් කියලා මේ පංචායතනයයි මන ආයතනයයි දෙක මාරුවෙන් මාරුවට අපිට හැංගිමුත්තම් කරනවා වගේ අපිව රවට්ටනවා. ඉතින් මේ ස්වභාවය විවර කළා කවදාම හරි දවසක පෙන්වේ නැත්තම් මේ අවිද්‍යාව හිටින්නේ නැහැ. මේ ලෝකය නිරුද්ධ වෙන්නේ නැහැ. මේ දුක නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අද දවසේදී මම මේ කතා කරපු දර්ශනය ජීවිතයේ කරගන්නේ, සාක්ෂාත් කරගන්නේ කොහොමද, ඒකට යන මාවත පැහැදිලි කළ දෙන්නම් කියන කාරණාවෙන් මතක් කළේ ඒ සඳහා අපි උපායකට යුතුයි. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා 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 කියලා අපිට හිතන්න පුළුවන්, සිහි කරන්න පුළුවන්, බලන්න ගියාම හම්බ වෙනවා, හම්බ වෙනකොට කෙනාව සිහි වෙනවා, මේක තමයි ඇත්ත. යම් දවසක මෙහෙම කෙනෙක්ව හම්බ වෙනවා කියන තැනක සිද්ධ වෙන ධර්මතාවය මොකක්ද කියන කාරණාව හෙව්වොත් තමයි මෙන්න මේ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙන්නේ, නැත්තම් දුක කියන එක නිරුද්ධ වෙන්නේ. එතකොට අන්න ඒ සඳහා අපි නුවණින් මෙනෙහි කළා බලන වැඩපිළිවෙලට තමයි පින්වතුනි විදර්ශනා කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින ආකාරයට කියනවා දර්ශනයක්, දැක්මක් සාමාන්‍ය. ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂයකින් විශිෂ්ටව ඇත්ත ඇති හැටිය දකින කාරණාවට කියන විදර්ශනා කියලා. මෙන්න මේ තව පැත්තකින් විපස්සනා කියලා. අනේ ඇත්ත ඇති හැටිය දකින එකට කියන විපස්සනා. හැබැයි ඒ ඇත්ත ඇති හැටිය දකින්ට අපිට පුළුවන් වෙන්නේ නැහැ, ලෙහෙසි වෙන්නේ නැහැ පින්වතුනි. ගේහනිස්සිත විතර්ක වැඩි නම්, ඒ කියන්නේ පංචකාමයේ ඇසුරු කළා වූ නොඑක් විදිහේ විතර්ක අපේ මනස තුල බහුල නම් වැඩි නම් අපි නුවණින් මෙනෙහි කෙරුවට මෙනෙහි කෙරෙන්නේ නැහැ. ඒ තුල සිහි කරන කාරණාව තුළ අර්ථ වශයෙන් හිත හැපිලා හිටින්නේ නැහැ. ඒ නිසා දුක උපදින මේ ලෝකය විනිවිද දකින්ද, ඇත්ත ඇති හිත දකින්ද නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්ට ඉස්සර වෙලා චිත්ත සමාධියක් අපි ඇති කරගන්නත් ඕනේ. ඒ වගේමයි චිත්ත සමාධියක් අපිට ඇති කරගන්න ගොඩාක් පහසුයි, පහසු වටපිටාවක් ලැබෙනවා සීලය තුළින්. සීලයක ප්‍රධාන අර්ථය තමයි
සීලයක ප්‍රධාන කෘත්‍යය තමයි අවිප්පටිසාරකම. විපිලිසර නොවෙනකම. තමන්ගේ සීලය නිසා තමන්ට විපිලිසර නොවන මානසික මට්ටමක් කෙනෙකුට හදාගන්න පුළුවන් නම් කායික වාචික අසංගෝරය නිසා තමන් තුළ දුක් දුම්නස් නොවන මානසික මට්ටමක් කෙනෙකුට හදාගන්න පුළුවන් නම් මේ පන්සිල් තුලින් එවැගේම ආජීවස්තමක සීලය තුලින් උපෝසත අෂ්ටාංග සීලය තුලින් කායික වාචික සංවරය හදා ගැනීමෙන් මේ කරන්නේ තමන් තුළ හිත විසිරෙන්න හේතු වෙන විපිලිසර භාවයට හේතු වෙන කරුණු තමන් තුළ නොහට ගන්න සලස්වන එක. ඒ තුලින් කායික වාචික සංවරය හදාගත්තාම හිත හදා ගන්න පහසුයි. මුලින්ම තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් පන්සිල් හෝ ආජීවස්තමකෝ පොතර අෂ්ටාංග සීලයක පිහිටන්ට සීලයක පිහිටලා කාය වචන දෙක සංවර කරගන්නට සංවර කරගෙන ඊට පස්සේ චිත්ත සමතේ ඇති වෙන කුමන හෝ කමඨහනක් වඩන්නට ඕනේ හුරු කරන්නට ඕනේ. හැබැයි මේ සීල සමාධි ප්‍රඥා මේ ටිකම දැන් කරන්නේ වඩන්නේ කවුද? ඉස්සෙල්ලා මෙන්න මේ දර්ශනේ ලෝකේ අහගත්ත කෙනා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ලෝකේ හැදිච්ච ක්‍රමයක් කියලා දීලා තියෙනවා දන්නවා. පංච උපාදානස්කන්ධ ලෝකය පිරිසිඳ දැක්කේ නැතුව කවදාවත් දුක ගෙවා ගන්න බෑ. පංච උපාදානස්කන්ධ ලෝකය පිරිසිඳ දකින්ද චිත්ත සමාධියක් ඕනේ කියන කාරණාව තියෙනවා. ඒ චිත්ත සමාධියට උපකාර පිණිසයි මේ සීලය කියලා දන්න නිසා සීලය තුල තයාගේ දෘෂ්ටි නැ පුද්ගලික සිල්වත් වෙනවා නෙමෙයි. එතකොට සීලයක පිහිටලා චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා කමඨහනක් වඩනවා. ඒ කමඨහන් අතර පින්වතුනි අපිට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා හැම වෙලාවෙම චරිත ප්‍රභේදයේ මත කමඨහන් පනවල තිබුණොත් කුමන චරිතයකට උනත් ගැළපෙන කමඨහන් හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. බුදු ගුණ අසුබේ මරණේ මෛත්‍රිය කියන මේ සතර කමඨහන්. මේ සතර කමඨහන් වලට අමතරව තමන් තුල බුද්ධංග භාවනාවන් උපදින විදිහට බුද්ධංග ධර්මයන් වැඩෙන විදිහට චිත්ත සමාධිය ඇති වෙන කමඨහනකුත් හුරු පුරුදු කරගත හැකි. ඒකෙදි මේ කුමන කමඨහනක් භාවනාවක් කරන්ට කලින් උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා කොන්ද ඍජුව තබාගෙන සිහිය අභිමුඛ කොට තබාගෙන තමයි භාවනාවට සූදානම් වෙන්න ඕනේ කියලායි ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පින්වතුනි කතම් පරිමුඛං පරිමුඛයි කියලා කියන්නේ මොකේද? නාසිකක් ගේවා මුඛ නිමිත්තේ අයං සති උපට්ඨිත හොති සුපට්ඨිත. නාසය කෙලවර හෝ තුල් දෙක ළඟ මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි. හොඳයි. සීලයක පිහිටලා දැන් ඉස්සෙල්ලාම සමත කමඨහනක් වඩන්න ඉස්සර වෙලා ඕනෑම කමඨහනක් බුද්ධ ගුණ අසුභේ මරණේ මෛත්‍රී ආනාපාන සතිය වේවා කුමන කමඨහනක් වැඩුවත් ඒ හැම කමඨහනක්ම වඩන්න කලින් සමත නිමිත්තෙ හිත පිහිටුවා ගන්නට ඕනේ. ඒ වගේම හිත එකඟ වෙන්න හිත තැම්පත් වෙන්න හිත නතර කරගන්න භූමියක් තෝරගන්නට ඕනේ. අන්න ඒකට තමයි පරිමුඛං සතින් උපට්ඨ තෙත්වා මුඛයට ඉදිරිපසින් සිහිය පිහිටුවා ගන්න කියලා කියන්නේ.
මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි අනිවාර්යයි. මොකද මේ සිහිය පිහිටුවීම තමයි ටිකෙන් ටික වැඩිලා සති ඉන්ද්‍රිය, සති බල, සම්මා සති, සති සම්බුද්ධංග වෙලා සමාධිය දක්වා දියුණු වෙන්නේ. සතිපට්ඨානේ සිහිය පිහිටවන්න උත්සාහවත් වෙනකොට සිහිය පිහිටීම ප්‍රධාන වෙනවා, බලවත් වෙනවා, ඒක බොජ්ජංග ධර්මයක් බවට පත් වෙනවා කියලා මේ සිහිය අනුක්‍රමයෙන් වැඩෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා හැමෝම ඉස්සෙල්ලාම සිහිය පිහිටුවා ගන්නට ඕනේ. එතන නාසය කෙළවර හෝ තුල් දෙක ගාව හිත තබා ගන්නට ඕනේ, හිත යොමු කරන්නට ඕනේ. එතනදී අපහසුයෙන් අමාරුවෙන් එක තැනක් අල්ල ගන්නට නෙමෙයි, මෙතන කෙරෙන කෘත්‍ය බලන්න. කෘත්‍ය කියලා කිව්වේ දැන් අපේ අදහස, අපේ උවමනාව මොකද්ද? හිත එක තැනක බැඳ තබා ගන්න එක මේකෙන් කෙරෙන්නේ. මේ සති නිමිත් හිත තබා ගන්නවා කියලා අපි කරන්නේ මොකද්ද? නොයෙක් අරමුණු වලට දුවන්ඩ නොදී එකම තැනකට සිත සිහිපත් කරන්ද සකස් කරලා. තමන් හිතෙන් තොල් දෙක හෝ නාසය දිහා බලන්ට බලනකොට තමන්ට ප්‍රකට වැඩිපුර තොල් දෙක තියෙන බව නම් එතන හිත තබා ගන්නට. නාසය මෙනෙහි කරනකොට නාසය ප්‍රකට නම් එතන හිත තබා ගන්නට. ඒකත් තව අපහැදිලි නම් තමන්ගේ ඇඟිල්ල ගෙනහිල්ලා හිමීම මෙන්න මෙහෙම තොල් දෙක ගාවින් මෙහෙම ඇඟිල්ල තිබ්බා. හොඳට මේ ඇඟිල්ල ස්පර්ශ වෙනවා, හොඳට තමන්ට තේරෙනවා. ඒ ස්පර්ශ වෙන තැනට හොඳට හිත යොමු කරනවා. හිත යොමු කළා ඇඟිල්ල තොල් දෙක වදින තැන දැනුම් පහගත බවක හිත තියාගෙන හිමින් ඇඟිල්ල ගන්නවා. අන්න එතකොට අන්න සිහිය නාසිකාග්‍රයේ හිත පිහිටලා, සති නිමිති හිත පිහිටලා. ඒ විදිහටම නාසයේ උඩට ඇඟිල්ල තියෙනවා. එතකොට ඇඟිල්ල නාසයේ ස්පර්ශ වෙනවා, පෙනෙනවා, දැනෙනවා. එතෙන්ට හිත යොමු කරලා ඇඟිල්ල නාසයට වැදුණු තැන හිත යොමු කළා. එතනම හිත තියාගෙන ඇඟිල්ල හිමින් ගන්නවා. අන්න ඔතෙන්ට කියන සති නිමිති හිත තියාගෙන ඉන්නවා. මේ විදිහට හිත තියාගෙන වෙන කුහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හොඳ උවමනාවෙන්, හොඳ උවමනාවෙන් ඉන්නවා. එහෙම හිතියට ඉන්න බෑ. ආපහු හිත ටිකකින් වෙන ආරම්භකට දන්නතුම ගිහිල්ලා ආපහු මතක් කළ තොල් දෙක ගාවට හෝ සති නිමිත්තට එනවා. මේ විදිහට තොල් දෙක ළඟ හෝ සති නිමිත්ත තුල හිත තබා ගන්න එකට කියනවා ඔන්න සති නිමිත් පරිමුඛං සතින් උපට්ඨපෙත්තෝ. සිහිය අභිමුඛකොට තබා ගත්තා කියලා කියනවා. හරි. දැන් නාසයේ ළඟ හෝ තොල් දෙක ළඟ හිත පිහිටුවා ගත්තට හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ඒ පිළිබඳ දැනුම් ඇතුව හිටියට ඉන්න බෑ. ඒ හින්ද අපි උපායක් කරනවා. මොකද්ද? ඒ තොල් දෙක ළඟ හිත තියාගෙන, නැත්නම් නාසය ළඟ හිත තියාගෙන ඒ දැනුම් සහගත භවකම ඉඳගෙන හිමීම ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනවා. අර දැනුම් සහගත භවයේ ඉඳගෙන මේක උපායක් පින්වතුනි. සති නිමිත්තේ ඉඳගෙන නාසිකාග්ගේ හෝ තොල් දෙකේ ඉඳගෙන ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොට දැන් හිත අහකට යන්න ඉඩ නැහැ. මොකද අපේ හිතේ හැම වෙලාවෙම දෙයාකාර චලිතයක් තියෙනවා.
ඒ තමයි සිහිය සහ සිත කියන මෙන්න මේ ධර්මතා දෙකේ පැවැත්ම. පින්වතුන්ට තේරිලා ඇති සමහර විටක මොන හරි වැඩක් කරන්න ගියාම හෝ බුද්ධ වන්දනා කරන්න ගියාම හෝ මේ උඩින් ගාත කියනවා නමුත් යටින් තව දෙයක් හිතෙනවා. අපිට ওই හින්ද හිතෙන්නේ උඩු හිතයි යටි හිතයි කියලා දෙකක් තියෙනවා වගේ. මේ හැම කමඨහනකම උන්වෙ දෙපැත්තම ආවරණය වෙන්නයි මේ තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. ආන් එහෙම වුණොත් තමයි චිත්ත සමාධියක් ඇති වෙන්නේ. නාසය කෙලවර හෝ තොල් දෙක ගාව හිත තියාගන්න පුළුවන්. හැබැයි හිත තියාගත්තට ඇතුළතින් ඕන තරම් දේවල් හිතෙනවා, ඕන තරම් දිහාවකට යන්න පුළුවන්. බුදුගුණ හිතන්න පුළුවන්. බුදුගුණ හිතන ගමන් වෙන ඕනම දෙයක දිහාවකට හිත යන්න පුළුවන්. මෛත්‍රී භාවනාව, සීල සත්‍ය නුදුක්ඛය නිරෝගය සූපත් වේවා කියලා මුමුණන්ඩ හිතන්න පුළුවන්. හැබැයි යටින් එක එක අරමුණු වලට දුවන්න පුළුවන්. මොකද මේ දෙයාකාරයක පැවැත්මට දෙයාකාරයක ආවරණයක් රැකවරණයක් නැති නිසා. දැන් මේ පරිමුඛම සතින් උපට්ඨ පෙත්වා. ඔන්න නාසිකග්ගේ හෝ මුඛ නිමිත්ත හිත තබා ගත්තා. ඔන්න දැන් මේකෙන් පෙන්ව මොකද්ද? ඇතුළතින් සිතුවිලි උපදින එක නතර කළා. ඊට පස්සේ එහෙම ඉඳගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කරනකොට බාහිරයේ අරමුණු කළ යන්න තියෙන ඉඩ නැහැ. එතකොට ඇතුළත සිහි වෙන එකත් බාහිරයේ අරමුණු කළ යන්න තියෙන එකත් කියන මේ දෙකම නතර වෙන්න තමයි සති නිමිති හිත තියාගෙන සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා කියලා මේ ක්‍රම දෙකම ගන්න ඕනේ. අන්න එහෙම වුණාම හොඳට එක අමාරුයි. එක්කෝ ආස්වාස ප්‍රස්වාසය අතහැරෙනවා, එක්කෝ සති නිමිත්ත අතහැරෙනවා. ආපහු මතක් කළ සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාසෙට ඉන්නව කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. එහෙම හිටියට ආයෙත් මේ දෙකම අතහැරලා වෙන මොකක් හරි දෙයක් මතක් වෙන්න පුළුවන්. එහෙම ගියාම ඒ අරමුණු විදර්ශනා කර කරවත් මෙනෙහි කර කරවත් ඉන්නේ. ආපහු මතක් කළා ඉස්සෙල්ලාම එන්නේ සති නිමිත්තට. හොඳට සති නිමිත්ත හුරු වෙනවා. සති නිමිත්තට මනාව පැමිණෙනවා. ආපහු දක්ෂ නැතිනම් අල්ලගන්ට අපහසු නම් ආයෙත් ඇඟිල්ල තියලා නාසය හෝ තොල් දෙක ස්පර්ශ වෙන තැන හොඳට නිල කරගෙන එතෙන්ට සිහිය යොමු කරලා ඇඟිල්ල අරගන්නවා. එතන ඉඳගෙනම ආස්වාස ප්‍රස්වාසය කරනවා. ආධුනික කෙනාට දෙකම එකවර කරන්න බෑ වගේ තේරෙයි. විතක ආස්වාස වෙනවා, විතක සති නිමිති තියනවා වගේ තේරෙයි. කමක් නැහැ. එහෙම කරන්ද එහෙම වෙවි හෝ බාහිර අරමුණු සිහි කරගෙන යන ගතිය අඩු වෙනවා නම් අර විදිහට හරි කමක් නැහැ. මොකද පහු වෙනකොට හිත දියුණු වෙනකොට වැඩෙනකොට මේ දෙකම එකවර කරනවා වගේ තැනකට කෙනෙන මට්ටමටම උවෝ දියුණු වෙනවා. ඒ වගේමයි ඔබ සති නිමිති හිත තියාගන්න නැතුව මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ සියලු සත්ත්වයන් නිදුක්කත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා කියලා හිතනවා. හැබැයි ටිකක් වෙලා මුල් විනාඩියක් විතර ඔබට යම් ඒකාග්‍රතාවයක හිතන්න පුළුවන්. ඊට පස්සේ දන්නේම නැතුව එක එක විදිහේ විතරක ඔස්සේ ඔබ අරගෙන ගිහිල්ලා මේ උඩින් වචනෙත් කියවෙනවා, හිතින් මුමුණනවා. නමුත් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ. ඔබ එතනින් නැගිට්ටාම විසිරුණු ඔබේ මනසට පිහිටක් පිළිසරණක් වෙලා නැහැ, ලැබිලා නැහැ. මේ හැම කමඨහනකම මෛත්‍රී භාවනාව සමත කමඨහනක් කියන්නේ චිත්ත සමාධියක් ඇතිවෙන්න ඕනේ, චිත්ත ඒකග්ගතාවයක් ඇතිවෙන්න ඕනේ. මේ කරන දෙයින් හිත දුවන්නේ නැතුව තමන් තුළ නිශ්චලව හිතින පරිසරයක් ගොඩනගෙන්න ඕනේ. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව කරන තිංගුතුනුත් ඉස්සෙල්ලාම තුල් දෙක ගාව හෝ නාසිකාග්ගය ළඟ හොඳට හිත තියාගත්තා. හිත තියාගෙන සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සූපත්ත්ව කියලා හිතනවා. ඒක ඕනනම් සති නිමිත්තේම හිත තියාගෙන ඒ මෛත්‍රී භාවනාව තමන් තුල ඉඳලා
මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකෙන් මිදෙම්මා කියන තැනින් පටන් අරන් මා මෙන්ම මෙම නිවසේහි වසන මෙම ගමෙහි වසන මෙම රටෙහි වසන මෙම පලාතෙහි වසන පලාතෙහි වසන මෙම රටෙහි වසන මෙම ලොවෙහි වසන ඒ වගේම මෙම සක්වලෙහි වසන මෙම දසදහසක් සක්වලෙහි වසන යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා ආත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්වයෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා කියලා තමන්ගේ ඉඳලා අනන්ත විශ්වය දක්වා යටින් අවීචේ පටන් උඩින් බවාග්‍රය දක්වා ආත්පස අනන්ත පරිමාණ සක්වලවල වසන සියලු සත්වයෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා ඒ වගේම මෙම දසදහසක් සක්වලවල වසන සිළු සත්‍ය මෙම සක්වලෙහි මෙම ලොවේහි මෙම රටෙහි මෙම පලාතෙහි මෙම ගමෙහි මෙම නිවසේහි කියලා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියලා තමන්ට තමන් තුල ඉඳලා අනන්ත විශ්වයටත් අනන්ත විශ්වයෙන් ඉඳලා තමන් තුලටත් මණ්ඩලාකාර විදිහට මෙච්චිත වඩන්නටත් පුළුවන්. ඒ වගේම දස දිසාවන්ට ඒ වගේම සදිසාවන්ට මෙත්සිත වඩන්නත් පුළුවන්. මෙතෙන් සිට උතුරු දිසාවක සියලු සත්වයෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා දකුණු දිසාවක නැගෙනහිර දිසාවක බටහිර දිසාවක උඩු දිසාවක යට දිසාවක සියලු සත්වයෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා මෙත්සිත වඩන්න පුළුවන්. ඒ හැමතැනකටම හිතත් යොමු කරන්න පුළුවන්. නමුත් ඔබ දක්සයින සති නිමිති වූ නාසිකාග්ගය තුල මුඛ නිමිති හෝ නාසිකාග්ගය තුල හිත තබාගෙන මේම නෝනින් මෙනෙහි කරන්න පුළුවන්. ඒකේ ඔබ කළ බලන්ත පින්වතුනි ඒකේ ආනිසංශය කොච්චරද කියලා ඒ මානසිකාර්ය සති නිමිති තියාගෙන කළා ඉවර වුණාට ඒ මානසිකාර්ය ඉවර වුණාත් ඔබේ සිහිය ඉවර වෙන්නේ නැහැ. සිහිය පිහිටනකම ටිකෙන් ටික වැඩි වෙනවා. ඒ විදිහටම සති නිමිති හිත තියාගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරන්ට පුළුවන්. බුදු ගුණ සිහිපත් කරන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ නවහරහදී ගුණ එකින් එක මෙනෙහි කළා බලන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අර සිඳළු නිසා කෙලෙස් සතුරන් නැසූ නිසා තුන් ලෝ වාසින්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු නිසා අරිහත් නම් වනසේක කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි බුදුගුණ භාවනා කරනකොට ශ්‍රද්ධාව ඇති කරමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්න. අතන ආනාපාන සතියේදී විතරක සංසිඳුමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරන්න. ඒ වගේම මෛත්‍රී භාවනාවේදී අමනාපය අකමැත් ත්‍වේෂයේ දුරුකල්ල අමනාපගතිය දුරුකල්ල චිත්ත ඒකාග්‍රතාවය ඇතිකරන්න. බුදු ගුණ ආදී දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරනකොට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වඩමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන විදිය හැම එකකම කෘත්‍ය දෙකකුත් තියෙන. එතකොට මෙතනදී හොඳ කාරණාවක් තියෙනවා අපිට බලන්න. ඒ කියන්නේ අපි දන්නවා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වර්ධනය වෙමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන ක්‍රමයක් නම් මේක. එතනදී අපි අරහං මේ කියන වචනේ අරගෙන සංසාර චක්‍රය අරසින්දුළු පු නිසා කෙලෙස් සතුරන් නැසු නිසා පාඩමකට ඔහේ කියාගෙන බුදු ගුණ භවනාව කරනවා කියලා කියාගෙන යන්නේ නැතුව හැබැයි අපිට එහෙමත් මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට මෙනෙහි කළා අපිට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට. එතකොට සංසාර චක්‍රයේ අරතු අවිද්‍යාව හිඳලා කෙලෙස් සතුරන් නැසලා තුන් ලෝ වාසින්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලට සුදුසු තත්වයකටපත් වෙලා අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ දුක් සහගත සසරින් මාව එතර කරවන්න නේද මේ හැම දෙයක්ම කෙරුවේ
උතුම් අරහන් නැමති ගුණයට පත්ුනේ මං වගේ අහිංසක ලෝකයා සසර දුකින් එතර කරවන්න නේද කියලා සද්ධාව ඇති වෙන විදිහට තථාගතයන් වහන්සේ කෙරේ ආදරෙන් සෙනෙහසින් හිත බරවෙල නැමෙන විදිහට මෙනෙහි කරන්න පුළුවන් නම් අපිට අන්න එතනදී ඇති වෙන ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මත් බලවත් වැඩි ඒ වගේමයි හිත බොහෝ දුරට අහකට දුවන ගතියත් අඩු වෙනවා ඒ විතරක් නෙමෙයි ඒ නවහරහදී කුණ මෙනෙහි කිරීමතුම පමණක් සීමා නොවේ තථාගතයන් වහන්සේගේ බුද්ධ චරිතය ඒ වගේම බොහෝසත් චරිතය ටිකක් හිමින් හිමින් මෙනෙහි කළා හිමින් හිමින් බලලා ඒ තුලින් අපිට ශ්‍රද්ධාව ඇති වෙන විදිහට අපිටම ශ්‍රද්ධාව ඇති වෙන විදිහට අපිට හිතන්න පුළුවන් නම් අන්න ඒ ක්‍රමය තමයි පින්වතුනි බොහෝම සාර්ථක නියම විදිහට බුද්ධානුස්සති භාවනාව වෙන්නේ අපිට පුළුවන් බෝසතාණන් වහන්සේගේ බෝසත් පාරමිතා ටිකෙන් ටික ටිකෙන් ටික හිතන්න අනේ ශ්‍රී මහරජුරුවන්ගේ කාලේ සියතින්ම ඇස් දෙක ගලවලා ලේ පෙර පෙර බමුණන්ට දුන්නේ මේ දුක් සහගත සසරේ ඇවිදින අපේ ඇස් දෙක පාදන්න නේද අනේ මගේ බුදුහාමුදුරුව බොහෝසත් කාලේ ඉඳලා මං වෙනුවෙන් මේ වගේ කැප කිරීම කළ මහෝත්තමයන් වහන්සේ නමක් නේද අනේ ඒ මගේ බුදුහාමුදුරන්ට නමස්කාර වේවා ජීවිතේ පූජා වේවා කියලා මේ වගේ තමන්ගේම හිත තමන්ට ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය වර්ධනය වෙන විදියට මෙනෙහි කරන්න පුළුවන් නම් අර බුද්ධ ගුණ භාවනාව කරන්න කියලා එක රාජකාරියක් හැටියට නැත්තම් භාවනාවක් හැටියට කරන්නේ නැතුව අන්න ඒ විදිහට අපිට මෙනෙහි කරන්න පුළුවන් නම් මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙමින් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා ඒ නිසා ඒකද සත්‍ය නිමිත්ත තුල තියාගෙනම කරන්න පුළුවන් ඊට පස්සේ අපිට කයේ ආදීනව නැත්තම් අසුභ ස්වභාවය වුණත් පින්වතුනි හොඳට බලන්න පුළුවන්. ඒකද මේ සති නිමිත්තේම හිත තබාගෙන මේ ශරීරයේ පිළිකුල් ස්වභාවය ඇති වෙනකොට ওই පිළිකුල් සන්නේම හොඳට වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, හැඩ වශයෙන් අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒකෙදි අපි අපිටම ශිෂ්ට වෙන්න ඕනේ නැහැ. ඒකේ මතක් කළේ තමන්ටම පිළිකුල ඇති වෙන විදිහකට අනේ මේ විදිහට තිබුණට කහ පාටට කබ ගලන පිළිකුල් ස්වභාවයෙන් යුක්ත කයක් නේද මේ කියලා මෙන්න මේ වගේ අපිට භවනා කරනකොට මේ ශරීරයේ ස්වභාවය කෙස් ලොම් නිය දත් සම් මස් මේ වගේ එකින් එක වර්ණ වශයෙන් සටහන් වශයෙන් හැඩ වශයෙන් මෙනෙහි කළා බලන්න පුළුවන් ඒද සති නිමිති හිත තබාගෙන හැබැයි මේ මෛත්‍රී භාවනාව අසුභ භාවනාව තව ක්‍රමයකටත් අපි ගන්නවා ධම්මම් මේ මතක් කළේ චිත්ත ඒකග්ගතාවේ චිත්ත සමතේ ඇති කර ගැනීම සඳහායි ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රී භාවනාව රාගය දුරු කිරීම පිණිස අසුභ භාවනාව කියන පරයයන් වලදී මේ කමටහන උපයෝගී කරගන්න ආකාරය ඊට වඩා ටිකක් වෙනස්. මම දැනට පොඩ්ඩක් හිතියෙන් ඕනනම් මතක් කරන්නම්. චිත්ත සමාධිය ඇතිවීමේදී අපි අසුභ භාවනාව අසුභ නිමිත්තක් හැටියට කය හෝ අසුභ නිමිත්තක් එල්බගෙන ඊට අනුරූපීව මෙනෙහි කරනවා එක දිගටම. සති නිමිති ප්‍රියාගෙන එක දිගට මෙනෙහි කරන එකෙන් චිත්ත සමාධියක් ඇතිවීම බලාපොරොත්තු වෙනවා. රාග දේශ මොහ දුරු කිරීමෙහිලා නීවරණ ධර්ම දුරු කිරීමෙහිලා ගන්නකොට මේක චිත්ත සමාධිය වගේම විදර්ශනාවට උපකාර පිණිස ක්‍රමයක් හැටියට අපිට ගන්නට පුළුවන්. ඒ කියන්නේ අපි කියමු රාගයේ දුරු දැන් මේගිය සූත්‍රයේ පෙන්වනවා රාගයේ දුරු කිරීම පිණිස අසුභේ වඩන්න ද්වේෂයේ දුරු කිරීම පිණිස මෛත්‍රියේ වඩන්න විතර්ක සංසිඳීම පිණිස ආනාපාන සතිය වඩන්න අස්මිමානයේ දුරු කිරීම පිණිස අංච සංඥාව වඩන්න අංච සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පිහිටව අනාත්ම සංඥාව පිහිටිකන මේ ජීවිතයෙන් දුකෙන් මිදෙනවා එතකොට ධර්මතා පහක් තමා සන්තකේ තියාගෙන
මෙන්න මෙහෙම කරන්ත කියලා පෙන්වන තැන් බලන්න. ඒ වේගී තැන්වලදී බලන්න සමතකමතහනක කෘත්‍ය නෙමෙයි. සමතකමතහනක් තමයි. නමුත් රාගය දුරු කිරීම පිණිස අසුභය, ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රිය, විතර්ක සංසිඳීම පිණිස ආනාපාන සතිය. එතකොට ඒ කෙලෙස් රෝගයට ඒ දෝෂයේ එතන දුරු කිරීමට උපයෝගී කරගන්න උපකාර කරගන්න ක්‍රමයකුත් මේ කමඨහන් වල තියෙනවා. ඒ වගේම නීවරණ ධර්ම දුරු කිරීම සඳහා චිත්ත සමාධිය ඇති කිරීම පිණිස අකණ්ඩව මේ කමඨහනක් භාවිතා කරන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් මම දැන් මේ මතක් කළේ ආනාපාන සතිය, බුද්ධ ගුණ, අසුභය, මරණය, චිත්ත සමාධිය ඇති කරගන්න ආකාරයට වඩන ආකාරය. එතකොට සති නිමිත්තක හිත පිහිටුවාගෙන අකණ්ඩව මේ විදිහේ මනසිකාරයක් කටයුතු. අපි මං ඉස්සෙල්ලා මතක් කරලා පොඩ්ඩක් කියලා දෙන්නම් කියලා, කොහොමද අපි නීවරණ ධර්ම දුරු කරගෙන හිමිහිලා රාගය දුරු කිරීමට අසුභය වැඩුවොත් කරන්නේ කොහොමද? ඒ වගේ විලාසයකදී කරන්නේ මෙහෙම උපායක්. ඒ කියන්නේ අපිට යම් කිසි විදිහකදී රාගාදී අරමුණක් හම්බ වෙනකොට දැඩි රාගාදී අරමුණක් එන නිමිත්ත මේ නිමිත්තෙන් හිත අයින් කරගන්න උපකාර පිණිස. ඒ වගේ වෙලාවකදී කරන්නේ අසු රාගි දුරු කිරීමට අසු භාවනාව කියලා තමන් දන්නා වූ දැක්කා වූ තමන්ට අතිශය පිළිකුල් හිතෙන ඇස්වලින් කබ වැක්කිරුණු රූ සටහනක් හෝ හොරි කුෂ්ටියක් හැදුණු පණුව ගහපු තැනක් හෝ කුණු වෙච්ච මිනිහක් හෝ නැත්තම් පාර තිබුණු අසුචි පිටක හෝ නිමිත්තක් සිහි කරගන්න පුළුවන්කම සිහි කරගෙන රාගයේ එන නිමිත්තට මේක ආදේශකට යොතුයි. කිසි වෙලාවක යම් රූපයක් මෙනෙහි කරගෙන රූපයක් එල්බගෙන රාගය ඇති වෙනකොට රාගය ඇති වෙච්ච අරමුණේ අසුභය බලන්න යන්න එපා. කිසි වෙලාවක අපිට පිරිමියෙක් නිසා හෝ ගෑණියෙක් කෙනෙක් නිසා හෝ කාගේ හරි රූපයක් අරමුණල දැඩි රාගාදී අරමුණක් ඇති වෙනවා කියලා කියන්නේ අනේ මේ රූපෙත් තියන්නේ කේස් ලෝම්නිය දන් සම්මස්නාර කියලා බලන් හදුව රාගය දැනෙන්නේ නැහැ. මේ පිළිකුල දැනෙන්නේ මේ විලාදී රාගාදී කෙලෙස් ධර්ම බලවත් ඇති. ඔබව අර බලන මානසිකාර්ය අතහැරවල අර කෙලෙස්යෙන් තවත් යට කරලා කෙලෙස් ස්වභාවය උස්සන්න කරවනවා මිසක කිසි වෙලාවක රාගය දුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවකදී රාගය ඇති වෙච්ච අරමුණේ අසුභය බලන්ට යන්නේ නැහැ. රාගය දුරු කිරීම පිණිස අසුභ සංඥාව වඩනවා. හොඳට බලන්න, රාගය දුරු කිරීමට අසුභ සංඥාව. ඒ කිව්වේ දැන් ඔන්න ස්ත්‍රී හෝ පුරුෂ රූපයක් පුරුෂ සංඥාවක් ස්ත්‍රී රූපයක සංඥාවක හෝ පුරුෂ රූපයක සංඥාවක සරාගී භාවකෙන් ඔබට තියෙයි. ආදරේ සෙනෙහස කැමැත්ත කියන තැනකින් ඔන්න ඒ රූපයක් තියෙයි. දර්රාග සංඥාව රාග නිමිත්ත ඒක දුරුකරන්න අසුභ සංඥාව ගන්න. ඔබ වමනේ ගොඩක් හෝ අසුචි ටිකක නිමිත්තක් හෝ පණුව ගහපු තැනක් හෝ සන්නිකව මතක් කරගන්නවා, සිහිපත් කරගන්නවා. තමන්ගේ අභිවෘද්ධිය කැමති කෙනා හිතා මතාම මේකකට යුතුයි. හිත මාරු කරගත යුතුයි, සංඥාව මාරු කරගත යුතුයි. එතකොට සංඥාව මාරු කරනකොට මේක හරියනවා. එතකොට අන්න අර අසුභ සංඥාව උපදවා ගත්ත ගමම්ම අන්න අර රාග ගතිය නැති වෙනවා. අන්නේ අසුභ සංඥාව සිහිපත් කළා, එබඳු අසුභ සංඥාව රාගේන රූපයට ආදේශ කළාට කමක් නැහැ. අන්නේ ඒ විදිහටයි රාගය දුරු කිරීමට අසුභ සංඥාව වඩන්නේ. ද්වේෂය දුරු කිරීමට මෛත්‍රිය වඩනකොට සීල සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සූපතිත්ව කියන මේ පරයය මේ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒ වගේ වෙලාවකදී යම් කිසි කෙනෙක් නිසා අමනාපයක් අකමැත්තක් ඇති වුණා නම් ඒ අමනාපයේ අකමැත්ත තමන්ගේ හිත මැඩගෙන ඉන්නේ නැති විදියට උපායශීලීව කටයුතු කිරීම මෛත්‍රිය. අපි කියමු මට අහවල් කෙනා මේ විදියට බැන්න ගැහුවා නේද කියලා හිත පෙරලගෙන එනකොට ඒ වුණාට ඒ මිනිස්සයා ඒ කෙනා මට එදා මෙන්න මේ උදව්ව කළානේ, වතුර උගුරක් දුන්නානේ, නැත්නම් මගේ දරුවට මෙන්න මේ ටොපියක් දීලා තිබුණානේ. සත්පුරුෂයාගේ ස්වභාවය තමයි බොහෝ නරක දෙයක් තිබත් එක හොඳ දේ හිතනවා. එතකොට එයාගේ හිත තරහ රැඳෙන්නේ නැහැ. අසත්පුරුෂයාගේ ස්වභාවය තමයි
කොච්චර හොඳ දේ තිබුණත් එකම චූටි නරක දේ පුන පුනා හිතනවා. ඒ හිතනකොට ඒ හිත ද්වේෂයෙන් තරහවෙන් වෛරයෙන් තවත් පිරෙනවා. ඒකට කියනවා පටිඝ නිමිත්ත ආවර්ජන කරනවා කියලා. මෙතෙන්දි පටිඝ නිමිත්ත ආවර්ජන කරන්න නැතුව පටිඝ නිමිත්ත කියන්නේ මට ගැහුවා මට බැන්නා මේ විදිහට මට අකටයුත්තක් කළා නේද කියලා නැවත ආවර්ජන කරන්න නැතුව අමනාපයක් අකමැත්ත කෙනෙක් තුල ඇති වෙනකොට එයා නිසා තමන්ට හෝ තමන්ගේ යාළුවෙකුට මිත්‍රයෙකුට හෝ දුවාදරෙකුට නෑදෑයෙකුට හෝ සමාජයකට හෝ ඇති වෙච්ච එකම හොඳක්වත් තියනවද කියලාත් බලනවා. එහෙමත් හොයාගන්න නැත්තම් අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ සසර එනකොට තමන්ට මව නොවුණු පියා නොවුණු සහෝදර සහෝදරි නොවුණු කෙනෙක් නෑ කියලා. අනේ මේ පෙර ජීවිතේ බොහොම දහඩිය මහන්සියෙන් හම්බ කළා මට කන්න දුන්න තාත්තට වෙන්න පුළුවන් අද මම මේ වෛර කරන්නේ. සසර ස්වභාවය මේක නේද? එහෙම බලනවා. එහෙම නැතිනම් අනේ මේ සසර ස්වභාවය දිහා බලනකොට මගේ අතින තොම අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට මේ කෙනෙකුගේ අතින් විච අඩුපාඩුවකට මම මේ වගේ කිපෙන්න සුදුසු නැහැනේ කියලා හොමන එක. ආන් ඒ විදිහට මෙනෙහි කරනකොට අන්න අර පටිඝසිත අතහැරෙනවා. අන්න ඒකටයි ද්වේෂය දුරු කිරීම පිණිස මෛත්‍රී භාවනාව කියලා කිව්වේ. මෛත්‍රී නිමිත්ත කියලා කියන්නේ අන්න ඒකට. ඒ විදිහට වඩන්න ඕනේ. මෙන්න මේ විදිහට සති නිමිත්ත හිත තියාගෙන බුද්ධ ගුණ හෝ අසුභය හෝ මරණය හෝ මෛත්‍රිය හෝ ආනාපාන සතිය හෝ කමඨහනක් වඩනවා. එහෙම වඩනකොට සති නිමිත්තත් ඒ මානසිකාරයත් අතහැරලා හිත වෙන කොහාට හරි යනකොට ආපහු ගන්නවා. ආපහු සති නිමිති තියාගෙන අර කරන කමටහන වඩනවා. මේ විදිහට ඔබ උපායශීලීව කරනකොට දිනෙන් දින තමන්ට වැඩි දියුණුවක් පෙනෙනවා. වෙනතට වඩා සති නිමිත්තේ හිත තියාගන්න පුළුවන්, හිත තියාගෙන කමටහන වඩන්න පුළුවන්කම ඊට වඩා අද වැඩි. ඒ දවස් දෙකටම වඩා අද වැඩි කියලා මේ වගේ දිනෙන් දින දියුණුවක් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට බොහෝ උත්සාහවත් වෙනකොට සති නිමිත්තේම හිත තියාගෙන ඔබට හිත කොහාටවත් යන්න නොදී ආස්වාස පස්වාස සිහියෙන් මෛත්‍රී මනසිකාරයට සිහියෙන් නම් මෛත්‍රී මනසිකාරයට සිහියෙන් බුදු ගුණ මෙනෙහි කිරීමද සිහියෙන් නම් බුදු ගුණ මෙනෙහි කිරීමද සිහියෙන් හොඳට තබා ගන්න පුළුවන්. එතකොට උඩු හිතයි යටි හිතයි කියලා උඩින් එකක් හිතනකොට යටින් එකක් හිතනකොට උඩින් එකක් කියලා එහෙම දුවන්නේ නැහැ. ඒ මට්ටමට එනකොට ඔබට බුද්ධ වන්දනා කරන එකටම දැනුමයි. දැනුමෙම බුද්ධ වන්දනා කරන එකටම දැනුමයි. කෙනෙක් එක කතා කරන එකටම සිහියයි, සිහියෙන්ම කතා කරනවා. ඔන්න ඔය චිත්තේ ඒකග්ගතාවය ඇති වෙච්ච කෙනෙකුට තමයි සිහියෙන්ම කතා කරන්න පුළුවන්. කතා කරන දෙයට සිහියයි, සිහියෙන්ම කතා කරනවා. කරන දෙයට සිහියයි සිහියෙන්ම කරනවා. වෙන්නේ සිහියයි හිතයි දෙකම එකට આવහම ඒක මෙහෙම පුරුදු කොට යුතුය. ඔන්න ඔය විදිහට චිත්තාභ්‍යාසයක් ඔබ කට යුතුයමයි. අපි මේ කතා කරන දර්ශනීය ජීවිතය කරගන්න නම් ඒ සඳහා මම මේ කියලා දුන්නු ක්‍රම වලින් කුමන හෝ ක්‍රමයක් ජීවිතයට යොදා ගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. එතකොට ඔන්න සීලයක පිහිටලා ඔය වගේ චිත්ත අභ්‍යාසය ඇති වෙන විදිහට, ඒ කියන්නේ චිත්ත ඒකග්ගතාවය ඇති වෙන විදිහට උපාය සීලී වෙනවා, උත්සාහවත් වෙනවා. එහෙම වෙලා අපි කියමු දැන් හිත දුවන ගතිය අඩුයි. දැන් ටික ටික විදර්ශනාවට හිත නැඹුරු කරනවා. විදර්ශනාව කියලා කියන්නේ ඔබ දන්නවා දැන් මේ ලෝකයේ ඇත්ත උනේ ක්‍රම දෙකකට. මොකක්ද ක්‍රම දෙක? එකක් මනෝමින් සිහි කරනකොට, හිතෙන් සිහි කරනකොට සිහි කරන කෙනා හෝ දේහෝ බාහිර ඉන්නවා තියෙනවා කියලා තේරෙන නිසා. බාහිර රූප ශබ්ද ආදී අරමුණු ඇස්කන් ඉදිරියට එනකොට ඔබ ගහව තියෙන පුද්ගලයේ කෙනෙක් දෙයක් කියන දැනුම අවදි වෙන නිසා. පේනකොට දන්න දේ සිහි වෙනවා, දන්න දේ සිහි කරනකොට බාහිර තියෙනවා කියලා තේරෙන කම නිසායි ඔබට මේ ලෝකයේ ඇත්ත උනේ මේ ලෝකයේ ඇත්ත වෙලා තියෙන. දැන් පින් උතුම් පෙන්වන්නට ඕනේ මේ ලෝකය කියන එක විඥානයේ මායාවක්, විඥානයේ නැති මායාකාරයේ සැකස්මක් කියන එක මම කලින් දවසේ මතක් කළානේ. දුක කියන එක තබා ගන්න එපා.
නිරුද්ධ කරන්න කියලා එක නිරුද්ධ කරන්න පුළුවන්. අන්න ඒ විදිහට. ඒක ඔබට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ලෝකේ උපදින්න ක්‍රම දෙකක් තියෙනවා වගේම විදර්ශනා කරන්නත් ක්‍රම දෙකකට තියෙයි. ඒ තමයි මොකද්ද? අදිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන දෙආකාරයේ ආරම්භයම යතහ භූත ඥානෙ ඇත්ත ඇති හැටි නුවණ ඇති වෙන විදිහට මෙනෙහි කර යුතුයි. පැත්තකට වෙලා ඉන්නකොට ඔබට බාහිර දරුවා ඉන්නවා, අම්මා ඉන්නවා, යාළුවෙක් ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා කියලා සිහි වෙනකොට දැන් ඔබට යම් චිත්ත සමාධියකුත් තියෙනකොට වෙනද වගේම සිහි වෙන අරමුණ ඇත්තම වෙලා සිහි වෙන අරමුණ පිළි අරගෙන ඒකට හිතින් කීම් කිරින් කරන්න යන්න එපා. එහෙම හිතින් කීම් කිරින් කරන්න යනකොට ඒ අරමුණ ඇත්ත වීම නිසා දැන් දුක එනවා වගේමයි නැවතත් මේ වගේම ප්‍රතිසන්දියකට යන්න කුසල අකුසල කර්ම රැස් වෙනවා. මොකද ඒ ඉන්න කෙනා හෝ ඒ තියෙන දේ ඇත්ත වුණාම ඔබ රාග, ద్వේස, මෝහ සහගත සිතින් කීම් කිරින් තව තවත් කරන නිසා. හරි. දැන් අපි කරන්නේ ඔන්න දැන් අපිට යාළුවෙක් කියලා සිහි වුණා කියන්නකෝ. සිහි වෙනකොටම අපි මෙනෙහි කරලා බලනවා මේ යාළුවෙක් සිහි වුණා කියනකොට දැන් අපි දන්න නිසා මේ යාළුවා සිහි වුණා කියන දැනුම මට ඇති වුණේ කොහොමද? දැන් හොඳටම දන්නවා යාළුවෙක් සිහි කරන්න පුළුවන්. සිහි කරන්න පුළුවන් කමක් මට තියෙන හින්දා සිහි කරන්න පුළුවන් කම ඇති වුණේ. මේක කවදා හරි දවසකදී ඇති වුණා නම් ඇති වුණේ කොහොමද කියලා හොඳට පෙන්නනවා. එතකොට මොන වගේ පරිසරයකදීද මොන වගේ වටපිටාවකදීද මම යාළුවා කියන දැනුම අහදාගත්තේ කියන කාරණාව. ඒ කියන්නේ තමන් යනවා අතීතයට. අතීතයට කියන්නේ යම් දවසක ඇස් ඉදිරිපිටට යම් රූපයක් හම්බ වුණා නම් ඒ රූපය බත් පාන් කවපු මුණට කියන ආහාරයෙන් හැදුණු හැම මස් ලේ නහර ඇට ඇට මිදුළු කියන කොටස් වලින් යුක්ත කුණප කොටස් 32කින් යුක්ත කනබුන ආහාරයෙන් හැදුණු රූපයක්මයි. ඒ රූපයේ කෙස්ලොම් නේද සම්මස් නහර කියන කොටස පටිවි ධාතු පිත්තෙන් සරව කියන ටික ආපෝ ධාතු නේද? මෙබඳු රූපයක් ඇස් ඉදිරිපිට තියාගෙන මේ මගේ යාළුවා අහවල් අහවල් උදව්ව උපකාර කළ යාළුවා කියලා අපි හිත හැසිරෙව්වහම මේ හිත හසුරුපු ආකාරයේ තී රූපය දෙක එකට එකතු කළ මේ යාළුවා කියලා දැනුම ඇති වුණා නේද කියලා දකින්න පුළුවන් එක ක්‍රමයක් තියෙනවා. තව පැත්තකින් ඔබ දක්ෂණං ඔබේ චිත්ත සමාධිය තීව්‍රයි නම් ඔබට මෙහෙමත් බලන්න පුළුවන්. යාළුවා කියලා සිහි වෙනකොට දැන් මේ යාළුවා කියලා සිහි කරනකොට මේ මනෝ සම්පස්සය නිසාම හටගත් දැනුමක් මනෝ සම්පස්සේ නැති වෙනකොටම නැති වෙනව නේද කියලා බලන්න පුළුවන්. හිත පිළිගත්තොත් එහෙම. හිත පිළිගන්නේ නැතුව නෑ. එහෙම වුණාට යාළුවා ඉන්නවනේ කියන තැනකින් Tamanta බාහිර තේරෙනකොට යාළුවා ඉන්නවනේ කියන තැනකින් තේරෙනකොට බාහිර ඉන්නවා කියලා කියන්නේ කොතෙන්ද යාළුවා කියලා නුවණින් මෙනෙහි කළ යුතුයි. මනෝ සම්පස්යෙන් තමන් තුල බාහිර යාළුවෙක් ඉන්නවා කියන දැනුමක් හටගෙන නිරුද්ධ වෙලා තිය නිරුද්ධ වෙනවා. හැබැයි බාහිර තියෙන්නේ රූප මෙන්න මෙබඳු රූපයක් කියලා පෙන්නනවා. එහෙම නැත්නම් යාළුවා බලන්න කියලා ගිහාම ඇස් ඉදිරිපිටට මෙබඳු රූපයක් එයි එනකොට මේ යාළුවා කියලා දැන් සිහි කරන්න පුළුවන් මතකයේ මත එදාට අවදි වෙන එක නේද මේ වෙන්නේ. දැන් යාළුවා කියලා දැනුම සිහි කරනකොට බාහිර රූපේ පෙන්නනවා. හැබැයි රූපේ මෙනෙහි කළ බලනකොට එහෙම කෙනෙක් නැහැ. ඊගවට අනිත් පැත්තට යා දන්නවා මම යාළුවා බලන්න කියලා ගියෝ. ඇස් ඉදිරිපිටේ මෙබඳු රූපයකින් යුක්ත මෙබඳු සටහනක් එනකොටම මේ යාළුවා කියන දැනුම මතකයේ මාතුලවදී ඒක මම දැනගන්නව නේද කියලා. එතකොට කාලයක් යනකොට ඔබට හම්බ වෙයි හැමදාම ඔබේ මනසම රූපයක් හම්බ වෙන ගානේ මනසම සිහි කරගන්නවා මිසක රූපේ සැබෑ ස්වභාවයට දැක්මට අඩියක්වත් ඔබ තියලා නැහැ කියලා. මේ වගේ සීලයක පිළිපදලා හිත සමතකමට හනකින් වඩ තමන් බාහිර තියනවා ඉන්නවා කියලා තමන් තුලින් සිහි කරනකොට
ඒ විතර්කයේ තමන් තුළ ඉපදි නිරුද්ධ වෙන එකත් බාහිර තියෙන මෙහෙම ශුන්‍යතාවයක් කියලා පෙන්නනවා. බාහිර බලන්ද කියලා ගියොත් මෙහෙම රූප ශබ්ද ආදී අරමුණු හම්බෙනකොට මේ විදිහ මතකයක් තමන් තුළ නැගිටලා ඉන්න පුළුවන් නේද කියලා පෙන්නනවා. ওই විදිහට දෙපැත්තට පෙන්න පුද්ගල භාවයට විතරක් නෙමෙයි වටිනා දේවල් හම්බ වෙන්නේත් මෙහෙම නේද කියලා. මනෝමය සිහි කරන රූප පැත්ත පෙන්වන රූප සිහි කරනකොට මනෝමය පැත්ත නැගිටලා නේද මේක වෙන්නේ කියලා පෙන්නනවා. මනසයි රූපයි රූපයි මනසයි එකතු වෙලා දෙපැත්තම පෙන්නන එකම දෙයක්වත් එක පැත්තක තිබුණේ නැහැ කියන එක. ඒ කියන්නේ රූපය දකිනකොට පුද්ගලයෙක් සිහි වෙනවනම් සිහි වෙන tikai රූපය දෙකම එකතු කළ පුද්ගලෙක් බාහිර හිටියා නෙමෙයි කියන එකයි මම එකින් කිව්වේ. අන්න ඒ විදිහට දෙපැත්තට පෙන්නන එකයි විදර්ශනාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට දෙපැත්තට එකතු කරලා කටයුතු කරගන්න කියලා මතක් කරන මේ උපායකලුත් ඒකාන්තයෙන් ඔබට මේ ජීවිතයෙන් දුක නිවා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දැන් මේ දේශනාව තුළින් ජනිත වූ කුසලයන් අනුමෝදන් කටයුතු දැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ දිවල් දොර රැකසා දිස්ථාන්ත අධිග්‍රහීතු ශාසන මාම්බිෂ්ඨකාරක සීල දෙවියෝද මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨ අධිග්‍රහීත සීල දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේසුරු වඩා වර්ධනය කරගනුමින් දිව්‍යත්වතුන් බෝධිගම් උතුම් නිවන සැනසෙත්වාගෙන අධาศන ප්‍රතිගෙන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා චුම්මට්ටා දේවා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝධයන්තු සුවම් පදං. එවගේම මේ සඳහා දායකත්ව සපු මේ පින්වත් සියලු දෙනාට දේශනාව ශ්‍රවණය කළා වූ පින්වත් සියලු දෙනාට මේ කුසල ධර්ම වලින් උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න මේ කුසල් හේතු පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.